ලෝකේ අනෙක් රටවල ඉන්න අයට අලුත් අමුරුම දේවල් කියලා හිතන ජපානයේ තියෙන විශේෂිත නීති පිළිබඳවයි මේ කියන්නේ. ඔබ විදේශිකයෙක් නම් හැම තැනකටම ඔබේ ගමන් බලපත්‍රය රැගෙන යා යුතුයි. වරදානින් පවසන විදිහට ඕනෑම තැනකදී ඔවුන්ට ඔබේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන අතර ඒ ඔබ ළඟ නොමැතුවොත් ඔබ අත්අඩංගුවට ගන්න හැකියාව තිබෙනවා. එක්සත් ජනපදයේ අවසර දී ඇති සමහර ඖෂධ ජපානය තුළ තහනම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට උත්තේජක අඩංගු ඕනෑම නිෂ්පාදයක්, සිඩපෙට්‍රීන් එක්කම සොඩෆෙඩ් වැනි අසාත්මික ඖෂධ දැක්විය හැකි. ඉතින් ඔබ ජපානයට යනවා නම් ඖෂධ අවශ්‍යතාවක් පැහැදිලි කළ හැකි. ඖෂධ සමග බෙහෙත් වට්ටවරුවක් රැගෙන යාමට අමතක නොකරන්න. සමහර අවන්හල්වලද තුම්පානය තහනම් කර ඇති අතර එලිමහනේ තුම්පානය කිරීම තහනම්. පුදුම සහගත දේ නම් ජපානයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම නීති විරෝධී නොවීමයි. පුපුරණ ද්‍රවයක් පිළිබඳ දැනගෙන පොලිසියට වාර්තා නොකරනෝ නම් ජපානයෙන් 10,000ක දඩයක් නියම කරන්න පුළුවන්. කාන්තාවක් දික්කසාත වී නැවත විවාහ යුත්තේ මාස 10කට පසුව. ඒ මාස 6 තුළ කාන්තාවට දරුවෙක් ඉපදුනොත් නීතිමය වශයෙන් එහිටපු සැමියාගේ දරුවා වෙනවා. විදේශීය මවකට විවාහණු වී දරුවෙකු බිහිවීමට යනවා නම් පියා විසින් ගර්භාෂය තුළ සිටින දරුවා චීන පුරවැසියෙකුද යන්න හඳුනාගත යුතුයි. ඔබ වැරදි පුද්ගලික සමග විවාහ වී ඇති නම් විවාහය අවලංගු වනු ඇත. ඇත්තරම ඉතාම සංවිධානාත්මකව සැලසුම් කරන විවාහයකදී සහකාරය මාරු වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. එනිසා මේකේ අල්පැනගේ නීතියක් විදිහටයි හඳුන්වන්නේ. 100%කට වඩා ප්‍රබල මත්පැන් ඔබට නිවසේදී පෙරීම තහනම් වෙනවා. මැතිවරණ රැලියක සඳහා සහභාගී වන පුද්ගලයෙකුට දිනකර නවතන් සඳහා ¥12,000ක්, ආහාර සඳහා ¥3,000ක් සහ රසකර සඳහා ¥500ක් මුදලක් ගෙවන්න පුළුවන්. කෙනෙක් ද්වන්ද සරණකින් මියනවා නම් ජාතික රක්ෂණ සභාගම විසින් ඒ පුද්ගලයාගේ රක්ෂණ මාර්ගයේ ජීවිත රක්ෂණය හෝ සෞඛ්‍ය රක්ෂණය ඊළඟ ජාතියට ගෙවන්නේ නැහැ. ෆෆ්‍රෆිෂ් කියලා හඳුන්වනු ලබන ෆෙගු මත්ස්‍යයාගේ විෂවන ටෙට්‍රොඩොක්සින් සමහර ඔඩස්සර අඩංගු වෙන නිසා සමහර විට මාරාන්තික වෙන්න පුළුවන්. එසම මේ මත්ස්‍යය භාවිත කිරීමේදී බලපත්‍රයක් සහ සාධිකයක් ලබා ගන්න ඕන වෙනවා. හානිය මුදල් ඉවත දැමීම නීති විරෝධී වන නිසා ඔබ යන අවස්ථාවක අල්ලා ගතොත් බරපතල දඬුවම් ලැබීමට හෝ සිරගත වෙන්නට පුළුවන්. යම් කෙනෙක් චන්ද්‍රය ඇතුළු වෙනත් අභ්‍යවකාශයේ ජීවිතයක් සොයා ගතහොත් ඒ මහජන සෞඛ්‍යට අනතුරුදායක වේ හැකි බැවින් එක්සත් ජාතිකයේ මහලේකම්වරයා වෙනම අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රජාවට එය වහාම වාර්තා කිරීම අවශ්‍යයි. ඔය නීති ජපානයේ තියෙන අපිට විශ්වාස කරන්න බැරි අරුම පුදුම නීතියි.